Hello, and I welcome you all to my YouTube channel. Aibowan, mama oba sama mage YouTube channel ekata sadareyen piligannawa. Hondai. Ada dawasedi mama obata tawat puwatpat warthawak asuren ingreesi tikak ugannwannai sudana wenne. Itin adath paadama awasan wenakam balala alut wacana tikak wakya rata tikak wagema tawat alut news ekak danagannat utsaha karanna. හොඳයි අපි යමු එහෙනම් අද පුවත්පත් වර්තාවට අද මම තෝරගත්තේ පසුගිය දිනක අපේ රටේ ප්‍රසිද්ධ නිරූපිකාවක් සම්බන්ධ පුවතක් ඔබට ඉදිරිපත් කරන්න. අපි මුලින්ම නිවුස් পেපර් හෙඩ්ලයින් එක බලමු. මේ පුවත්පත් වර්තාවේ ශීර්ෂ පාඨය කියවමු. ඒකම එහි එන වචන ඒ වාක්‍ය රටාව ගොඩනැගිලා තියෙන ආකාරයත් ඉගෙන ගන්න. මේ බලන්න. Court orders probe on alleged illegal asset gain by model. නැවතත් බලන්න. Court orders probe on alleged illegal asset gain by model. දැන් බලමු තේරුම් ගන්න. ඔබ දන්නවා කෝට් කියනවා කෝට් කියන එක අදහස් කීපයක් තියෙනවා CORT කෝට් කියනවා උසාවියට දැන් කෝට් කියනවා උසාවියට ඒ වගේම ඕඩර් ORDER ඕඩර් කියන එක ක්‍රියාවක් විදිහටත් නාම පදයක් විදිහටත් ගන්න පුළුවන් නියෝගයට කියනවා ඕඩර් කියලා නියෝග කරනවටත් ඕඩර් කියලා කියනවා ඒතර මෙතන අරගෙන තියෙන නියෝග කරනවා කියන්නේ Court ekavachana nisa orders kiyala kiyenawa. Habai ekata api court order ekak kiyanne usavi adhikarana niyogaya. Court order ekak kiyanne adhikarana niyogaya. Etakota den balanna court adhikarane emata usaviya orders niyoga karanawa probe. Probe kiyala kiyanne probe kiyala kiyenawa api yam kisi vimarshanayakata. Probe Probe on alleged. මේ alleged කියන වචනේ ගොඩක් වෙලාවට news වලදී පුවත්පත් වාර්තාවලදී යොදාගන්නේ තාම ඔප්පු වෙලා නැතිව චෝදනා කරන දෙයක් ගැන කියන්න. තාම චෝදනා කරලා තියෙනවා ඔප්පු වෙලා නැ ඒක ඇත්තද කියලා. අන්න එහෙම අවස්ථාවලදී අපි alleged කියන මේ වචනය භාවිත කරනවා. පුවත්පත් වාර්තාවලදී එහෙම තර්බන් නැවතත් court orders අධිකරණය නියෝග කරයි probe කියන්නේ විමර්ශනයක් කරන්නට මොනව සම්බන්ධවද on කියන්නේ සම්බන්ධව on alleged කියන්නේ තාමත් චෝදනා ලැබලා තිබුණට ඔප්පු නොකර චෝදනා කරලා තියෙන මොනව ගැනද illegal asset illegal කියන නීති විරෝධී එහෙම නැත්නම් අයතා මාර්ගයෙන් උපයාගත් ඒවා නීත්‍ය අනුකූල නොවු illegal assets කියන්නේ වත්කම් වලට assets කියන්නේ වත්කම් gain කියන්නේ ලබාගත් උපයාගත් by model by කියන්නේ විසින් model කියන්නේ නිරූපිකාව නිරූපිකාවකට කියනවා model කියලා ඒතරම් සම්පූර්ණ අදහස ඔබට මෙතන සිංහලෙන් දීලා තියෙනවා නිරූපිකාවක් උපයාගත් බව කියන අයතා වත්කම් ගැන විමර්ශනයක් කරන්නයි අධිකරණයේ නියෝග සිංහල භාෂාවේදී එහෙම ලියනවා. ඒතර ඉංග්‍රීසි වාක්‍ය කියන්නේ කොහමද හෙඩ්ලයින් එකේ? Court orders probe on alleged illegal assets gain by model. හරි. දැන් හොඳට වචනෙන් වචනෙත් මම කියලා දුන්නනේ මේවා නැවත කියවලා පුවත්පත් වර්තාවක් කියවලා තේරුම් ගන්න හැටි ඉගෙන ගන්න. අපි යමු දැන් ප්‍රවෘත්තියේ මුල් කොටසට. මුලින්ම සවන් දෙන්න මේ කොටසට. The Colombo Additional Magistrate has ordered the Criminal Investigation Department CID to investigate and submit a report over a complaint about the alleged illegal assets gained by model Piumi Hans Mali. බලන්න දැන් එකක් තේරුම් ගමු. The Colombo Additional Magistrate. The Colombo Additional Magistrate කියන්නේ කොළඹ
additional කියන අතිරේක magistrate මහේස්ත්‍රාත්වරය. The Colombo additional magistrate. Colombo අතිරේක මහේස්ත්‍රාත්වරය. Has ordered. Then has ordered කියන්නේ නියෝග කරලා තියෙනවා. Has කියන්නේ තියෙනවා. Ordered. Present perfect වර්ගයේ වාක්‍යයක්. Has ordered. නියෝග කරලා තියෙනවා. ඊළඟට බලන්න කාටද? Has ordered the criminal investigations department. Criminal කියන්නේ අපරාධ. Investigations කියන්නේ විමර්ශන. Department කියන්නේ දෙපාර්තමේන්තුව. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට කියනවා criminal investigations department කියලා. කෙටියෙන් අපි ඒකට කියන්නේ CID කියලා. එතකොට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ CID එකට නියෝග කරලා තියෙනවා. Has ordered. නියෝග කරලා තියෙනවා මොකක් කරන්නද? නියෝග කරලා තර නෙමෙයි, නියෝග කරලා තියෙනවා to investigate. විමර්ශනය කරන්නට. And සහ එවන නියෝග කරලා තියෙනවා වැඩ දෙකක් කරන්න. මොකක් එකක්? To investigate. Investigate කියන්නේ විමර්ශනය කරනවා. And එහෙම කරලා submit. Submit කියලා කියන්නේ ලබා දෙනවා, ඉදිරිපත් කරනවා කියන්නේ. Submit a report. වාර්තාවක් ලබා දෙන ලෙස. To investigate and submit a report. විමර්ශනය කරලා වාර්තාවක් ලබා දෙන්න කියලා. මොකක් සම්බන්ධවද? Over a complaint. Over a complaint. Complaint කියන්නේ පැමිණිල්ල. A complaint කියන්නේ පැමිණිල්ලක් සම්බන්ධව. Over a complaint කියන්නේ පැමිණිල්ලක් සම්බන්ධව. About ගැන. මොනවා ගැන පැමිණිල්ලක්ද? The alleged illegal assets gained by model Pumi Hansamali. එහෙනම් බලන්න මොකක් ගැනද මේ පැමිණිල්ල තියෙන්නේ? Over a complaint about the alleged illegal assets. Alleged කියන එක ඔබට කලිනුත් කියලා දුන්නා. තාම ඔප්පු කරලා නැතුව චෝදනා කරලා තියෙන දෙයක්. ඊළඟට illegal assets කියන්නේ අයතා ලෙස උපයාගත් වත්කම්. එහෙම නැත්නම් නීති විරෝධීව ලබාගත් වත්කම්. Assets කියලා කියන්නේ වත්කම්. Gained කියන්නේ ලබාගත්, උපයාගත්. Gained. G-A-I-N. Gain කියනවා ලබා ගන්නවට, උපයා ගන්නවා. By model Pumi Hansamali. Model කියන්නේ නිරූපිකාවක් වන Pumi Hansamali විසින් උපයා ඇති බව කියන අයතා වත්කම් පිළිබඳ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත. ඒතර ඉංග්‍රීසියේ දෙන විදිය හොඳට බලාගන්න. The Colombo additional magistrate has ordered the criminal investigations department CID to investigate and submit a report over a complaint about the alleged illegal assets gained by model Pumi Hansamali. දැන් අපි බලමු ඊළඟ ඡේදය. Magistrate Manjula Ratnayaka ordered that details of 19 bank accounts under the name of Hansamali be released to facilitate the investigations carried out by the CID's illegal assets investigations division. බලමු තේරුම් ගන්න දැන් එකින් එක. Magistrate කියන්නේ මහේස්ත්‍රාත්වරයා. මැජිස්ට්‍රේට් කියන්නේ මහේස්ත්‍රාත්වරය. ඒතකොට මෙතන විශේෂණ පදයක් විදිහට අරන් තියෙන්නේ මැජිස්ට්‍රේට් මංජුල රත්නායක. මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා. මැජිස්ට්‍රේට් මංජුල රත්නායක. මංජුල රත්නායක කියන මහේස්ත්‍රාත්වරයා ඕඩර්ඩ්. ඕඩර්ඩ් කියන්නේ නියෝග කළා. දැට් සම්බන්ධව. මොකක් සම්බන්ධව? ඩීටේල් ඔෆ් 19 බැංක් අකවුන්ට්ස්. Details can vistara of 19 bank accounts. Banku ginum dahana meka vistara. Under the name of Hansamali. Hansamali kiyana nama yatate. Eyage nama yata eti banku ginum dahana meka. Order that details kiyana toraturu.
of 19 bank accounts under the name of Hansamali be released. Be released කියන්නේ release කියන මුදා හරිනවට. තොරතුරු ලබා දෙන්නට ඒ ගිණුම් පිළිබඳ තොරතුරු මුදා හරින්න කියලා to facilitate කියන්නේ පහසු කරනවා, පහසුකම් සපයනවා. යම් දෙයක් පහසු කරනවට අපි කියනවා facilitate කියලා. එතකොට release කියන්නේ මුදා හරිනවා. මොකටද මුදා හරින්න කියන්නේ to facilitate පහසු කිරීම සඳහා the investigations මොනවද විමර්ශනයන් පහසු කරන්න මොන විමර්ශනයන්ද carried out කරගෙන යන එහෙම නැත්නම් පවත්වාගෙන යන සිදු කරන carry out කියනවා යමක් සිදු කරනවටත් එතකොට carried out by the CID's illegal assets investigations division CID එකේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ illegal assets investigations division ඒ කියන්නේ අයත වත්කම් විමර්තන කොට්ටාසය CID එකට අයිති අයත වත්කම් විමර්ශන කොට්ටාසේ ඒ ඩිවිෂන් එක ඒ අංශය මගින් පවත්වන විමර්ශන කටයුතු පහසු කිරීම සඳහා හංසමාලි කියන එක්කෙනාගේ නම යටතේ තියෙන බැංකු ගිණුම් 19ක තොරතුරු මුදාහරින ලෙස මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළා කියලායි කියන්නේ. නැවතත් සවන් දීලා බලන්න. Magistrate Manjula Ratnayaka ordered that details of 19 bank accounts under the name of Hansamali be released to facilitate the investigations carried out by the CID's Illegal Assets Investigations Division. දැන් බලන්න ඊළඟ වාක්‍යය. This follows a complaint lodged by the Magerata organization's president Sanjay Mahavatta. Balanna ekiyanne mokadda? This follows meya karunu labanne this follows a complaint kiyanne paminilla. Paminillakata anuwa thama meka wenne. This follows a complaint me siyalu vimarshanayanta hetu wenne yam kisi paminillak hinda. This follows a complaint paminillak Lodged. Lodged කියන්නේ පැමිණිල්ලක් හැම දානවට. යම් කිසි කෙනෙක් පැමිණිලි කරනවා පැමිණිල්ලක් දානවට කියන්නේ lodged. Lodged by the Magerata organization president Sanjay Mahavatta. Magerata සංවිධානයේ සභාපති සංජය මහවත්ත විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි මේ දේ කරන්නේ කියන එකයි අදහස. This follows A complaint lodged by the Magerata organization president Sanjay Mahavatta. Magerata Sangvidhane Sabhapati Sanjay Mahavatta visin karalada family lekata anuwai e de karagena yanne. Dan balanna ilanga chedaya. The complaint claims that Hansamali was using a Range Rover vehicle valued over 80 million and was in possession of an apartment value at 148 million and owned other properties. Hari, balamu den eka wacaning wacana therum aragena sampurna arthaya ganna. The complaint kiyanne paminille. Claimed, me paminille sandahan wen paminillen kiyawenne that bawa. Mona bawada? Hansamali was using Hansamali bhavita karamin sitina bawa mokadda was using range rover vehicle range rover varge vahanayak valued over 80 million rupiyal million 80kata adhika watinakamakin yut range rover ekak pawichchi karamin sitiya bawa kiyana ekat and was in possession kiyanne aithiwa tiyenawa possess කියන්නේ අයිති වෙනවා possession අයිතිය. එතකොට was in possession of an apartment. Apartment කියන්නේ මහල් නිවාසයක්. Apartment එකක් කියන්නේ. එතකොට was in possession of an apartment. මහල් නිවාසයකටත් හිමිකම් කියනවා කියලා කියනවා කොච්චරක් වටිනද? Valued at 148 million rupees. රුපියල් මිලියන 148ක් වටින Mahal Nivasayak e asantake tiyena bavat and owned other properties. E wagema vena vena
දේපලක් තියෙන බව පැමිණිල්ලේ සඳහන් වෙනවා. එහෙනම් නැවත වතාවක් ඉංග්‍රීසි ඡේදය කියවන්න. The complaint claims that Hansamali was using a Range Rover vehicle valued over 80 million and was in possession of an apartment valued at 148 million rupees and owned other properties. හොඳයි. ඉතින් ඔන්න අදත් මම ඉතාම කෙටි පුවත්පත් වාර්තාව තෝරගත්තේ ඔබට මේ වාර්තාවෙනුත් ඔය උසාවි සම්බන්ධ මේ වගේ නීති විරෝධී දේවල් සම්බන්ධව කතා කරද්දි එහෙම නැත්නම් ඒ වගේ දෙයක් ලියලා තියෙන එකක් කියවද්දි ඔබට තේරුම් ගන්න අවශ්‍ය වෙන නිසායි මම මේ වගේ කෙටි පුවත්පත් වාර්තාවක් තෝරගත්තේ. ඉතින් මේවා නැවත නැවත කියවලා මේ සම්බන්ධ වචන දැනුමත් වාක්‍ය රටා පොදුවෙත් ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඉතින් එහෙමනම් අදත් සමුගන්න මොහොතේ මම ඔබෙන් ඉල්ලා සිටිනවා ඔබ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම මේ පාඩම හොඳයි කියලා හිතෙනවා නම් like එකකුත් දාලා මේ පාඩම් ඔබේ යහළු යෙළියෝ සමග share කරගන්න අතරම මේ පාඩම් පිළිබඳ ඔබේ අදහස් උදහස් යෝජනා ඒ වගේම චෝදනා වුණත් තිබෙනවා නම් පහල comments වල දාන්නත් අමතක කරන්න එපා. හොඳයි. ඉතින් ආයෙත් තවත් මේ වගේ පුවත්පත් වාර්තාවක් අරගෙන ඔබ අමුටෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. Goodbye and good luck.